ශ්‍රාවකයකු වීමට කැමති කවරෙක්කුවද තමන්ව ප්‍රතික්ෂේප කර තම කුරුසිය රැගෙන මානුව යා යුතුය. මේ ස්වාමීන් වහන්සේගේ ලියවිල්ල මතේ 16:24 වෙනි වගන්තිය. යේසුස් වහන්සේව අනුගමනය කරන්නේ කොහොමද? මම හිතන්නේ අපි බේසික්ස් වලට යන්න වෙලා තියෙනවා ආපහු කියලා. බොහෝ දෙනෙකුගේ ජීවිත දකින්නකොට අපි ආයේ මූලිකවම මේ කාරණාවල් ගැන සොයලා බලන එක හොඳයි කියලා හිතුණා මට. යේසුස් වහන්සේව අනුගමනය කරන්නේ කොහොමද? මේක මේකට නිශ්චිත සූත්‍රයක් නැහැ. මේක ගමනක් නේ. අපි උන්වහන්සේ දෙක පටන් ගන්න තියෙන ගමන. ඒ වුණාට බලන්නද ක්‍රිස්තියානි ජීවිතයක් ගත කරන්න යතුර තමයි යේසුස් වහන්සේව අනුගමනය කරන එක. යේසුස් වහන්සේව අනුගමනය කරන්න තු ක්‍රිස්තියානි ජීවිතයක් නැහැ. මොනවද අපි පළමුවෙන්ම කරන්න ඕනේ? පළමුවෙන්ම කරන්න ඕනේ යේසුස් වහන්සේ ඔබේ ස්වාමියා ගැලුම්කාරය හැටියට ඔයාගේ ජීවිතේ පාලනය බාර දෙන එක. වර්ධනද? ඔයා උන්වහන්සේව පිළිගන්න එක නෙමෙයි. දෙවියන් වහන්සේ ඔයා පිළිගත්ත බව ඔයා අවබෝධ කරගෙන යටත් වෙන එක. ඒක තමයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේව පිළි අරගෙන උන්වහන්සේ ජීවිතේ බාර දීලා උන්වහන්සේ සැනසිලි දායකයා හැටියට ඔයාගේ ජීවිතයට එතකොට එනවා. බලය අරගෙන එනවා, ප්‍රඥාව අරගෙන එනවා, මඟ පෙන්වීම අරගෙන එනවා. ඒක අත්විඳිමුකෝ අපි දවස ගානේ ඇවිදින ගමනේදී. මොනවද ඔයා කරන්න ඕනේ? ඔයාගේ හදවත, ඔයාගේ ආත්මය උන්වහන්සේ වෙනුවෙන් විවෘත කළා. ඔයා වෙනුවෙන් පරිත්‍යාග කළා වූ උන්වහන්සේට ඔයාගේ ජීවිතය පිළිගන්වන එක. ඒක තමයි මූලික කාරණාව. අපි ඒක කරමු නේද? ඇත්තට මේක හරි ලේසි වගේ තේරෙන්නේ කිව්වහම. එතකොට ඔයාගේ ජීවිතය තුළ ඔයාගේ කැමැත්ත නෙමෙයි උන්වහන්සේගේ කැමැත්ත දිගටම නොකඩවාම හොයන්න පටන් ගන්න වෙනවා. මුළු කිතුණු ක්‍රිස්තියානි ජීවිතයම ගත කරන්න ඔයාට ප්‍රඥාව, ශක්තිය, අධිෂ්ඨානය උන්වහන්සේ ලබා දෙනවා. ඉල්ලන්න උන්වහන්සේගෙන් ස්වාමිනී මාට ලබා දෙන්න ප්‍රඥාව, ලබා දෙන්න ශක්තිය, ලබා දෙන්න අධිෂ්ඨානය. උන්වහන්සේ ඒක කරනවා. දෙවැනි කාරණාව අපේ යාඥාවල් සහ අපේ ක්‍රියාවන් තුළින් උන්වහන්සේට ප්‍රේම කරන්න පටන් ගන්න එක. අපි මතකත භාගති දෙයක් තමයි දෙවියන් වහන්සේ නැතුව අපිට මුකුත් කරන්න බෑ, මුකුත් නෑ කියන එක. උන්වහන්සේ නැතුව අපි කිසිත් නෑ. උන්වහන්සේ මේ ස්වර්ගීක සදාකාලික ජීවිතය බලාපොරොත්තුව තේරුණාද? ප්‍රීතියක් අපේ ජීවිතයට, එකිනෙකා සමග සංහිඳියාව, සාමයක්, අනාගතයක් උන්වහන්සේ නැතුව නැති බව මතක තියාගමු. අපේ සියලුම ආශිර්වාද සඳහා අපි ස්වාමින් වහන්සේට ස්තුති කරන්න ඕනේ. හැම දෙයක් සඳහාම උන්වහන්සේ වෙතට අපි හැරෙන්න ඕනේ, උන්වහන්සේගෙන් යැපෙන්න ඕනේ. තුන්වෙනුව මම දකින්නේ අපි ක්‍රිස්තුස් වහන්සේව කොහොමද අනුගමනය කරන්නේ? උන්වහන්සේ නියෝජනය කරන්න තියෙන එකම ශ්‍රේෂ්ඨතම ක්‍රමය තමයි එකිනෙකාට ප්‍රේම කිරීම කියලා මේක කියනවා. මේ කොටසේ කියනවා නේ. එතකොට යේසුස් ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ අනුගාමිකයන්ට කිව්වේ යොහන් 13:35 වෙනි වගන්තිය බලන්න. ඔබ එකිනෙකාට ප්‍රේම කරන්නේ නම් ඔබ මාගේ ගෝලයන් බව සියලු මිනිස්සු දැනගන්නවා ඇති මේකෙන් කියලා. එනිසා අපි යේසුස් වහන්සේව නියෝජනය කරන අය හැටියට අපි එකිනෙකා ගැන සැලකිලිමත්ව ප්‍රේම කරන තැනට එන්න ඕන. හතරවෙනිවම දකින්නේ අපිටම ආදරය කරන්න ඕනේ. ඔබ ඔබටම ආදරය කරන්න ඕනේ. යේසුස් වහන්සේ කිව්වේ ඔබට මෙන්න ඔබේ අසල් වැසියන් ප්‍රේම කරන්න කියලානේ. ඉතින් ඔබට ඔබේ අසල් වැසියට ආදරය කරන්න බැයි නම් ඔබ ඔබටම ආදරය කරන්නේ නැහැ නේද? ඒක හරි වැඩක්. ඉතින් ක්‍රිස්තියානි හැටියට අපි ඒ දරුවන් හැටියට අපි එකිනෙකා ගැන වඩා හොඳින් සලකන අනිත්‍යය දැක්කාම එතකොට ක්‍රිස්තුස් වහන්සේ වෙතට හැරෙන්න ඒගොල්ලන්ට අවස්ථාවක් ලැබෙනවානේ ප්‍රේමාන්තයෙන්. එනිසා අපි එහෙම කරමු. යේසුස් වහන්සේව අනුගමනය කිරීම සඳහා අපිට දීලා තිබෙනා වූ නිර්දේශ ඒව මත අපි ක්‍රියා කරන්න ඉගෙන ගන්නකොට අපිට අරගල එනකොට අපිට තෘප්තිය නැති වෙනකොට වැඩි තෘප්තියක් සමාධානයක් අපි ලබා ගන්න පිණිස එතකොට අපිට මේ ගමන උන්වහන්සේ දෙක යන්න පුළුවන් වෙයි. ඉතින් මොනවද අපි කරන්න ඕනේ? අපි උන්වහන්සේට ස්වාමිත්වය බාර දෙන්න ඕනේ, ආදරය කරන්න ඕනේ, එකිනෙකාට ආදරය කරන්න ඕනේ, අපි අපිටම ආදරය කරන්න ඕනේ. එසේ කරන්නට අපි වග බලාගමු අද දවසේ. ජයග්‍රහණේ තියෙනවා ඔබට. එතකොට ජේසු ප්‍රීතයි.